सस्पेल करनी ऐ मुकुट द एक वाटी न वान पुते सस्पेल करने एक ऐ करनी के ला अपि चोट्टक बलले अडिय तियन्नी ඔබ දන්නවා ඔබ දැන් අවුරුදු 16 17 වයසේ ඉන්න දරුවෝ නමුත් ඔබේ ජීවිතේ එනවා හරිම ක්‍රූෂල් ස්ටේජ් එකක් ජීවිතේ සාමාන්‍ය අවුරුදු 22 23 24 25 වගේ වයසට එනකොට ඒක ජීවිතය හරි තීරණාත්මකයි මොකද එකක් මේ වයසේදී තමයි ඔබ වෘත්තිය ගණියල එන වයස මේ වයසේදී ඔබට ස්ථාවර වෙන්න නම් සාර්ථක වෙන්න නම් සක්සස්ෆුල් ලයිෆ් එකක් ඔයාට ඇචීව් කරගන්න නම් ඔබ උසස් පෙළ කරලා තියෙන්න ඕනේ. අවුරුදු 21යි 23යි 24යි 25යි වෙනකොට ඔයා සාර්ථක මිනිහෙක් වෙන්න නම් ඔයා උසස් පෙළ කරලා තියෙන්න ඕනේ පුතේ. කියන්න එපා ඕ ලෙවල් කරපු නිසා ඒ ලෙවල් කරනවා කියලා. එහෙම නෙමෙයි මට යම් දවසක සාර්ථක වෙන්නයි මම මේ ලෙවල් කරන්නේ පුතේ මොකද මේ සාර්ථක වෙනවා කියලා කියන්නේ අපි තුමේ තමයි ඔබ මෙන්න මේ වයසේදී ඔබ සාර්ථකයි කියලා කියන්නේ අංශ කීපයකින් ඔබ ශක්තිමත් කියන එක දැන් නෙමෙයි තාම ඔබ 16යි 17යි වයස අවුරුදු 21 22 24 25 වෙනකොට ඔබ සාර්ථක මිනිහෙක්ද කියලා බලන්න තියෙනවා නිර්ණායකයන් කීපයක් එකක් තමයි මෙන්න මේ අවධියේදී ඔබ ආර්ථිකමය වශයෙන් සවිමත් වෙන්න ඕනි economically was strong වෙන්න ඕනි not now මෙන්න මේ වයසට ආවම ඔබ ආර්ථික වශයෙන් සවිමත් වෙන්න ඕනි ඔබ හොඳට උපයන්න ඕනි හොඳ සැලරි එකක් හොඳ වැටුපක් හොඳ දීමනාවක් ඔබ ලබන කෙනෙක් වෙන්න ඕනේ ඔබ ඔබ හොඳ ඉතුරුවක් කරන කෙනෙක් වෙන්න ඕනේ හොඳ ආර්ථිකයක් තියෙන්න ඕනේ ඔබ සාර්ථක වෙන්න නම් දැන් ඔයා සාක්කුවට දාන්න එපා මම මේ කතා කරන්නේ මෙන්න මේ වයසට ආවම ඔබ දන්නව ඔබ පැවිදි වෙන්න නෙමෙයිනේ උත්සාහ කරන්නේ එනිසා ඔබ අනිවාර්යයෙන්ම ආර්ථිකමය වශයෙන් සවිමත් වෙන්න ඕනේ. ඒ ඉතරම් මදි. ගෑවෙන්නවත් මදි. තව පැත්තක් තමයි ඔබ සමාජීය වශයෙන් සවිමත් වෙන්න ඕනේ. සෝෂලි. උසස් මිනිස්සු ඇසුරු කරන, උසස් ආයතන ඇසුරු කරන කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ වයසට ආවම ආර්ථිකයත් හැදිලා සමාජ සම්බන්ධතාත් හැදිලා ජීවිතයේ අසාර්ථක අය ඕන තරම් ඉන්නවා ආර්ථිකයත් හොඳට හැදිලා සමාජ සම්බන්ධතා හොඳට හැදිලා හැබැයි ජීවිතේ හරි ඩල් අසාර්ථකයි මිනිස්සු ඇත්තටම සමාජයට සාප කරනවා ආර්ථිකය විතරයි ආර්ථිකයේ සමාජ තත්ත්වයයි විතරක් හැදිච්ච අය ලංකාවේ ඉන්නවා දේශපාලඥයෝ අතරේ හැබැයි අපි සාප කරනවා මිනිස්සු ඔක්කොමලා සාප කරනවා ඒ මිනිසුගේ ආර්ථිකයත් හොදයි ඒ මිනිසුගේ සමාජ තත්ත්වයත් හොදයි නමුත් ඒ මිනිස්සු සාර්ථක නැහැ සාර්ථක වෙන්න නම් තව පැත්තක් තමයි පුතේ අධ්‍යාත්මික වශයෙන් ස්පිරිචුවලි ඔයා ගොඩක් ස්ට්‍රොන්ග් කෙනෙක් වෙන්න ඕනේ ඔයාලා හොඳ පිරිසිදු හිතා පිරිසිදු ආකල්ප තියෙන ප්‍රකෘති මානසිකත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඔබ කොයි වෙලේත් ඔයාගේ මනස විකෘති වෙලා නම් අසහනෙන් පිරීලා නම් අතෘප්තියෙන් පිරීලා නම් ඔයා අසාර්ථක කෙනෙක් නිසා ආර්ථිකය සමාජ තත්ත්වය සහ අධ්‍යාත්මික පැත්ත ඔයාගේ සවිමත් වෙන්න ඕනේ ඒ තරම් මදි හතරවෙනි එක තමයි තා වටින්නේ ඒ තමයි ඔබ බුද්ධිමේ වශයෙන් ඉන්ටෙලෙක්චුවලි බුද්ධිමේ වශයෙන් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ මෙන්න මේ බුද්ධිය ශක්තිමත් වුණොත් මේ සියල්ල තබා ගන්න පහසුයි
අද ලෝකේ පිළිගන්නවා මිනිහෙක්ට කරන්න පුළුවන් හොඳම ආයෝජනය තමයි මේ බුද්ධිය සවිමත් කර ගැනීම. ඉන්ටෙලෙක්චුවලි ඔයා ස්ට්‍රොง නම් ඔයාට ආර්ථිකය හදාගන්න එක නැති. ඔයා බුද්ධිමේ වශයෙන් සවිමත් නම් ඔයාට ආර්ථිකය හදාගන්න එක හරීම සුළු දෙයක්. සමාජ සම්බන්ධතා හදාගන්න එක හරීම සුළු දෙයක්. ඊතර නෙමේ අධ්‍යාත්මය අධ්‍යාත්මයේ පරිසිදුව තබා ගන්න එක හරි සුළු දෙයක්. වාගේ බුද්ධිය හැදුණු දාට. එසම මේක තමයි ඉතා වටිනම සාධකේ. ඉතින් මේක හදාගන්න අවශ්‍ය පාරවල් ඇරෙන්නේ ඔබ උසස් පෙළ කළාට පස්සේ. බුද්ධිය හදාගන්න අවශ්‍ය මාවත් බුද්ධිය හදාගන්න අවශ්‍ය දොරවල් ඔක්කොම ඇරෙන්නේ ඔබ උසස් පෙළ කරාට පස්සේ. ඔබට චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න පුළුවන්, CIMA කරන්න පුළුවන්, උපාධියක් කරන්න පුළුවන්, විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඔය සියල්ල කරන්න දොරවල් අරගන්නේ ඔබ උසස් පෙළ කළාට පස්සේ. එතකොටයි ඔබට බුද්ධිය ශක්තිමත් කර ගැනීමේ මාවක් විවර වෙන්නේ. ඒකෙන් තමයි ඔයාට සාර්ථක මිනිහෙක් වෙන්න අවශ්‍ය පසුබිම හැදෙන්නේ. ඒ නිසා ඔබ ඒ ලෙවල් කරන්න. එනිසා නිකං ඔහේ කරන්නන් වාලි කරන්න එපා පුතේ. ඔබට තියෙන උසස් පෙළ විෂය ධාරාවන්. ඔබ දන්න උසස් පෙළ විෂය ධාරාවන් මොනවද කියලා. මොනවද පුතේ උසස් පෙළ විෂය ධාරාවන්? සමහරු සයන්ස් කරනවා, සමහරු මැත්ස් කරනවා, සමහරු ටෙක්නොලොජි කරනවා, සමහරු කොමර්ස් කරනවා, සමහරු ආර්ට් කරනවා, සමහරු අමුතු විෂයන් කීපයක් එකතු වෙලා. එහෙම කරන අවස්ථාවක් තියෙනවා. ඒක විශේෂිත විෂය ධාරාවකට අයිති වෙන්නේ නැති වෙනවා. විශේෂිත විෂය ධාරාවන් තමයි මේ තියෙන්නේ. විද්‍යාංශයෙන් යන්න පුළුවන්, ගණිතාංශයෙන් යන්න පුළුවන්, තාක්ෂණිකාංශයෙන් යන්න පුළුවන්, ඒ වගේම වාණිජාංශයෙන් යන්න පුළුවන්, කලාංශයෙන් යන්න. ඔය පහටම අයිති නැති ඒවත් තියෙනවා. ඒවා ඇවිල්ලා පොදු විෂය ධාරා. ඒවා විශේෂිත විෂය ධාරා නෙමෙයි. ඒව කරන අයත් ඉන්නවා ස්වල්පයක්. පුතේ මේ විෂය ධාරාවන් එක්ක බලනකොට ඔබ වාණිජ විෂය ධාරාව හැදෑරීමේ මොන හරි විශේෂ වාසියක් තියෙනවද? ඇයි අපි කොමර්ස් කරන්නේ? සයන්ස් කරන්න තිබුණානේ ළමයෝ, මැත්ස් කරන්න තිබුණානේ ළමයෝ, ඇයි කොමර්ස් කරන්නේ? අපි ඇත්තටම ඒක ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. පුතේ සයන්ස් මැත්ස් එක බලනකොට කොමර්ස් කරන එකේ මොනවද තියෙන වාසි? එක වාසියක් තමයි පුතේ රිස්ක් එක අඩුයි, අවදානම අඩුයි. සයන්ස් කරන ළමයා, මැත්ස් කරන ළමයා හරීම අවදානමක් එක්ක තමයි ගමන යන්නේ. සමහර ළමයි ඉන්නවා, මිනිස්සුන්වත් ඉන්නවා, ලොකු රිස්ක් එකකට යන්න කැමති නැහැ, ලොකු රිස්ක් එකක් ගන්න කැමති නැහැ. එහෙම කෙනෙකුට ඇත්තටම සයන්ස් මැත්ස් වලට වඩා කොමර්ස් කරන්නේ හොඳයි. මොකද මේකේ රිස්ක් එක අඩුයි, වැටෙන්න තියෙන ඉඩ අඩුයි, වැටුණත් ආයි නැගිටින්න පුළුවන්. සයන්ස් මැත්ස් කළා වැටුණාට පස්සේ නැගිට ගන්න බැරි වෙච්ච දරුවෝ අනන්ත අප්‍රමාණ අපි දැකලා තියෙනවා. ඒගොල්ලන්ට යන්න පාරක් ඊට පස්සේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා, සර් අපි කොමර්ස් කරන්නද? සර් මට CIMA කරන්න ඕනේ, මට කොමර්ස් ආයි කරන්න ආසයි. සර් මට චාටර්ඩ් කරන්න ආසයි. සර් ACCA කරන්න ආසයි. මේ කිසි දෙයක් කරන්න බෑ සර්, මට කොමර්ස් නැති නිසා. එසම මම සයන්ස් මැත්ස් කළේ, මට ආයි කොමර්ස් කරන්න ඕනේ. එහෙම කියනවා මොකද අර වැටුණාට පස්සේ යන්න පාරක්. ඔන්න ඔය ලොකු අවදානම තියෙනවා පුතේ ඒ සයන්ස් මැත්ස් කරද්දී. අනිත් එක තමයි මේ කොමර්ස් කරපුවාම බෙනිෆිට් එකකුත් තියෙනවා ටිකක්. අපි කියනවා ප්‍රතිලාභය. දැන් ඔයා කොමර්ස් කරලා අපි හිතමු චාටර්ඩ් ඇකවුන්ටන්සි කළා, නැත්නම් CIMA කළා, ඔය වගේ වෘත්තීය විභාග කරලා ඔබ ඉහළ තැනකට ආවට පස්සේ ඔබට ලැබෙන ප්‍රතිලාභය ගොඩක් වැඩි. අපි හිතමු ඔබ සිංගර් එකේ chief financial officer una netha oya john keys ege chief accountant una ema netha oya brandix ege management accountant una
वा मासोल्डिंग ने के फाइनेंस मैनेजर होना इन लेबिन का प्रतिलाभ गुड़ा क्वेडी फाइनेंशियल बेनिफिट्स मूल्य में प्रतिलाभ गुड़ा क्वेडी इतने निशा लम्हे समारो उन्नो ये वासी देखा निशा इका रिस्क के गाड़ोई अनेक बेनिफिट देखा वैडी अवधान मार्डोई मूल्य प्रतिलाभ वैडी ये निशा कॉमर्स करने लम्हे होता है इतने उपकोल देंट मत ये डिसीजन निकारांगे बरा है पुते मुनोदवान दीन सब्जेक्ट्स व्हाट आर द सब्जेक्ट्स दैट यू कैन सिलेक्ट पुते कॉमर्स करा दी सब्जेक्ट्स ये नो गणना वाक अकाउंटिंग दिए नो इतने क्या हम इकोनॉमिक्स दिए नो बिजनेस स्टडीज दिए नो बिजनेस स्टैटिस्टिक्स दिए नो आईसीटी दिए नो थामदाव विषय दिए नो गुड़ा फिरा वटे लम्हे करने मेन्न में पहिन तमाय तुनक तोड़ गए अकाउंटिंग इकोन बिजनेस स्टडीज बिजनेस स्टैटिस्टिक्स आईसीटी गिनुं करने आर्थिक विद्या व्यापार अध्ययन व्यापार संख्यान तोरतुरुताक्षरी मेंशन पहें तमय गुडा किलाड लमय तुनक तोरगा रजे नीति अक्तेनो मे विषयन पहें ओया मे हर विषयन देखा तोरा दत युतुमाय मना द हर विषयन मे देने मे हर विषयन देखा कोया तोरगांडो अकाउंटिंग इकोन बिजनेस स्टडीज वो तमय हर विषयन ओएन देखा तोरगांडो तुनम तोरगात प्रश्न ने गिनुं करने आर्थिक विद्या व्यापार अध्ययन ओएन देखा क्वा तोरा गन्नोनी ඔය තුනම තෝරා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ වයින් දෙකක් තෝරගත්ත කෙනෙක්ට පුළුවන් ස්ටේට් හරි ICT හරි කරන්න. සමහර ළමයි ඉන්නවා පොදු විෂයන් තුනම තෝරගන්නවා. හොඳයිද? ගිනුම් කරන්නේ ආර්ථික විද්‍යා ව්‍යාපාරත් දෙන්නේ. පොදු විෂයන් තුන තෝරගන්න. සමහරු මේකෙන් දෙකක් තෝරගෙන මේ වෙයි එකක් තෝරගන්න. සාපේක්ෂව දෙකේම තියෙන වාසිය වාස මෙතන ඉන්න දරුවෝ ඉන්නවා නම් මට කියන්න මේකෙන් දෙකකුයි මෙවේ එකකුයි කරන ළමයි මේවෙන් දෙකක් පත් අඩුම තරමේ කරන්න එපා accounts econ bs මේවෙන් දෙකකුයි මේ stat හරි ICT හරි එක මේවෙන් දෙකක් කරන ළමයි ඉන්නවා නම් කියන්න समहार आए ताम तीरन आरगन ने बहु आए पहले मेंनी में विषय अंतु न करा होंदा है नारगने मुकुद हेतु अपते वह पासेल किया वह ट्यूशन क्लास किया वह आटे गुड़ाक संपत्ति है ना में विषय अंतु न कराती अकाउंटिंग इकोन बीएस बिजनेस स्टडीज में तो न करने कोटे वाड तीन न संपत पड़ी ओन तरण ट्यूशन क्लासेस तीन नो ओन तरण भाई स्कूले गुरु और इन नो इतो गुड वाट ए वासीय गांड पुलवा इधर अनिमे अकाउंटिंग करने से इकोन बीएस पांती वाले टम क्लास वेंड पांती दान ने वो या कोई पांती किया इकोन करने से अकाउंटिंग बीएस वाले क्लास वेंड पांती दान ने वो कोई पांती किया किसी में गुरु अरे අනිත් විෂයන් දෙකට ගැටෙන්න පන්ති දාන්නේ නැහැ. ඒ තමයි හැටි. ඒ තමයි සම්ප්‍රදාය. නමුත් මේ තුන කරන ගුරුවරු මේ විෂයන් දෙක ගැන වැඩි හිතන්නේ. හරි? එතකොට අර සමහර වෙලාවට මේ විෂයන් දෙකෙන් එකක් කරද්දී අර පන්ති දානකොට මේ ගුරුවරු ඒක එච්චර හිතන්නේ නැහැ. මේවා කරන ළමයි ගැන तेरे पड़ी पड़ी प्रश्न ऐसी वेनो एक्स्ट्रा क्लासेस करा दी रिवीजन क्लासेस करा दी समार लाड़ मैं विषय तूने हैप्पेंड दिया ने कोमा मैं विषय तूने हैप्पेंड दिया ने समार आनी तेवड़ हैप्पेंड पुलों समार ला देनी सा
මේ විෂයන් තුන කිරීමේ වාසි දෙකක් තියෙනවා එකක් තමයි ඕන තරම් සම්පත් තියෙනවා අනිත් එක තමයි ගුරුවරු පන්ති කරනකොට මේ විෂයන් තුන කෙනෙකුට හප්පන්නේ නැහැ කවුන්සර් දන්නවා ඉකෝන් බීඑස් තියෙන වෙලාවල් ඒලාල පන්ති දාන්නේ ඉකෝන්සර් දන්නවා ඒකවුන්ස් බීඑස් තියෙන වෙලාවල් ඒලාල පන්ති දාන්නේ ඒ නිසා ඔය වාසි දෙක තියෙනවා මේ විෂයන් තුන කිරීමේ ඒ වගේම මේ විෂයන් තුනෙන් දෙකක් කරලා ස්ටැට් ICT කරනවා නම් ඒකෙත් තියෙනවා වාසියක්. ඒ තමයි ඉසෙට් ස්කෝ එක හදනකොට. ඉසෙට් ස්කෝ එක හදනකොට ඔයාට යම් කිසි අතිරේක වාසියක් තියෙනවා. මේ ස්ටැට් හෝ ICT එක්ක මේ වෙයින් දෙකක් කරනවා නම්. ස්ටැට් හෝ ICT එක්ක මේ වෙයින් දෙකක් කරනවා නම් ඔයාට ඉසෙට් ස්කෝ එක හදද්දී යම් කිසි एडवांटेज එකක් වාසියක් තියෙනවා. ඉතින් ඔබයි මොකද්ද මේ ඉසෙට් ස්කෝ එක කියන්නේ කියලා. ඉසෙට් ස්කෝ එක කියන්නේ පුතේ ඇත්තටම සරල භාෂාවෙන් කියනවා නම් ඔබ දන්නවා ඉස්සර අපේ කාලවල වල පුතේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය තෝරන්නේ මුළු ලකුණු සංඛ්‍යාව මත. संख्या එකෙ වෙන්නේ ඔබ අමාරු විෂයක් කරලා වැඩි ලකුණු ගත්තොත් ලේසි විෂයක් කරලා වැඩි ගන්න කෙනාට වඩා තැනක් දෙනවා අපි හිතමු ඔබ accounting කළා econ කළා ICT කළා අපි හිතමු ඔයාගේ යාළුවෙ accounting කළා इकोन कला बिजनेस स्टडीज कला बीएस कला देन वागे आलू वागे मुलु लकुनु वाले एकतु आप हितमु अकाउंट्स इकोन बिजनेस स्टडीज मुलु लकुनु वाले एकतु आप हितमु निकां देसी हत्त्यावाय ओया आप हितमु ICT कला वागे मुलु लकुनु वाले एकतु අපි හිතමු 269 නමුත් ඔයා අමාරු විෂයක් කරලා තියෙනවා ICT ඒ නිසා මෙයාට වඩා මෙයාගේ ඉසෙඩ් අගේ උඩින් එන්නේ ඒ තමයි හැටි ඉසෙඩ් අගේ උඩින් ආවහම එයාට රෑන්ක් එක දෙන්නේ ඉහළ රෑන්ක් එක ඔයා පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය තෝරද්දී මෙයාට දෙන රෑන්ක් එක ඉහළ තැනක් එනවා මෙයාට වඩා මොකද මෙයා වඩා මෙයා අමාරු විෂයක් කරලා තියෙන නිසා අනේක තමයි ඉසෙඩ් අගේ වෙන්නේ හොඳයි දරුවනේ දැන් අපි අපේ විෂය ඇතුළට එන්න යන්නේ accounting subject එක ඇතුළට එන්න යන්නේ පුතේ ඇත්තටම accounting කරන්නම ඕනේද කොමර්ස් කරනවා නම් නෑ ඒ උනාට ළමයි කරනවා හැමලම මෙයම කරනවා විෂයන් මේ තුනෙන් දෙකක් තෝරන ළමයි පවා accounting කොහොමද තෝරන්නේ මං කියන දේ ඔයාලට පැහැදිලිද දන්නේ මේ විෂයන් තුනෙන් දෙකයිනේ සමහරු කරන්නේ එතකොටත් accounting කොහොමද කරනවා හැමෝම ඇයි ඒ ඒකට හේතු දෙකක් තියෙනවා එකක් තමයි පුතේ accounting ඔයා තෝරගත්තොත් විතරයි විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරනකොට වැදගත් උපාධි වලට ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ. කවුන්ටින් ඔයා කරලා තිබුණොත් විතරයි ඔයාට ෆයිනෑන්ස් පැත්තෙන් වේවා ඉතාලම වටින උපාධි වලට ඇප්ලයි කරන්න හම්බෙන්නේ. නැත්නම් ඔයාට මේ පොඩි පොඩි උපාධි වලට තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. ඒ නිසා accounting කරන එක ඉතාමත් අවශ්‍යයි. කොමර්ස් කරනවා නම් අනිත් හේතුව තමයි මේක විතරයි තියෙන එකම වෘත්තීය විෂය. ඒ කියන්නේ වෘත්තීය විෂයක් කියන එක හරි වැදගත්. accounting විතරයි ඔබට මුණ ගැහෙන එකම
वृत्तीय विषय वृत्तीय विषय के लिए उपवल रसावट लैसिकरवन विषय अकाउंटिंग कर बुआयट पुलवा अकाउंटेंट वे नान वृत्तीय विषय चीफ अकाउंटेंट पे मैनेजमेंट अकाउंटेंट पे कॉस्ट अकाउंटेंट पे फाइनेंस मैनेजमेंट वो वगे वृत्तीय कटे यान ने नाम वो अकाउंटिंग के ने गनती एंड मोड वो बैलू तेम वो ये सातियांत पत्तर वाले इंग्लिश न्यूज़पेपर्स वाले बैलू तेम रैकिया अवस्था वाले वो फाइनेंस सेक्टर के विशेष एम ए रैकिया वाले टे वो या आयेदुम करने कोटे वो या अनिवार्य में अकाउंटिंग विषय कर लेते हैं क्योंकि एक वृत्तीय विषय वृत्तीय विषय की कराने वो या वो ये ले रस्सा वक्त लैसी करने में इतनी वहाँ मगेंग हाय सर ये लेवल अकाउंटिंग कल हम एक यानी ये लो वृत्ति एक ने किया कि ओ एक यानी सर ये लेवल ने और रुगा माँ पावडा आटे केली में जॉन केस के चीफ अकाउंटेंट में इन्ना बोलूँगा बै इहम बै एक ने बता वह थव वृत्ति अध्यापन ये ला बन गया इहम ये लेवल अकाउंटिंग कला के ला ब्रांडिंग सिकिंग वह वगन ना आदे चीफ अकाउंटेंट कर ला नेता चीफ फाइनेंशियल ऑफिसर कर ला ने ඔයා ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලබන්න ඕනේ. accounting කරපු නිසා ඔයාට ලේසියෙන් ඔය chartered accountancy කරන්න පුළුවන්. අහලා තියෙනවද දන්නේ නැහැ. CIMA කරන්න පුළුවන්. accounting කරලා තියෙනවා නම් ඔයාට ACCA කරන්න පුළුවන්. ඒ අකුරෙන් මේ කියන්නේ accounting කියන එක. මේ ඒ අකුරෙන් කියන්නේ accounting. ඒතර chartered accountancy කරන්න පුළුවන්. CIMA කරන්න පුළුවන්. ACCA කරන්න පුළුවන් ඒව ඔයා ක්වොලිෆයි වෙන්න ඕනි ඒව ක්වොලිෆයි වුණාම තමයි ඔයාට වෘත්තීකෙක් වෙන්න පුළුවන් වෙන්නේ දරුවෙක් අහනවා සර් එතකොට ඒටි ඔ ඒටිත් වෘත්තීය ගිණුම් කරන විභාගයක් තමයි නමුත් මේ වගේ ඉහළම ඩිමාන්ඩ් එකක් නැහැ නමුත් ඕ ලෙවල් කළාට පස්සේ අපේ දරුවෝ A-level කරන කාලේ A-T කරනවා. මොකද මේව කරන්න බෑනේ. Chartered accountancy කරන්න බෑනේ. A-T කරනවා. නරක නෑ. නමුත් A-T කියන එක මේ වගේ ඉහළ රෑන්ක් එකක නෑ. හරි? මේ වගේ ඉහළ තැනක නෑ. නමුත් ඔයා නොකර ඉන්න එපා. ඒක කරන එක වටිනවා. හරි? හොඳයි. එතකොට මේ වගේ ඉහළ වෘත්තීය විභාග කළාම ඔයාට පුළුවන් ඒ වෘත්තිකයක් වෙන්න. මොකද accounting knowledge එක තියෙන නිසා A level වල හොඳයි දරුවනේ දැන් අපි A level accounting පැත්තට එන්න යන්නේ A level accounting පුතේ A level accounting syllabus එක පාඩම් 16කින් සමන්විතයි. හොඳට අහගනි. මේ සිලබස් එක ක්‍රියාත්මක වෙන්නේ 2019 A level විභාගයේ ඉඳලා. 2019 A level විභාගයේ ඉඳලා යන්නේ අලුත් සිලබස් එකක්. දෙදස් විස්ස විභාගයේ තිබ්බා දෙවනි වරට නව සිලබස් එක යටතේ 2021 විභාගයේ ළඟදී තියෙනවා තුන්වෙනි වරට නව සිලබස් එක යටතේ 2022 ඊළඟට 2023 නව සිලබස් එක යටතේ එතකොට මේ නව සිලබස් එකේ තියෙනවා lessons 16ක් ඔයා එකෙන් 12 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ඕනේ lesson number 1 to 10 lesson number 1 to 10 ඔයා කරන්නේ 12 ශ්‍රේණියේදී lesson number 11 to 16 ඔයා කරන්නේ 13 ශ්‍රේණියේදී ඉතින් මේවා පාසලට තමයි අයිති ටියුෂන් පන්ති වලට ඒක අයිති නෑ
නමුත් ටියුෂන් පන්තියේ පවා අපි ඒක අනුගමනය කරනවා. මේ තියෙන්නේ 12 ශ්‍රේණියට අයිති පාඩ. කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 13 ශ්‍රේණියට අයිති පාඩම් තියෙනවා. කීයක්ද පුතේ? 6ක්. හොඳයි. පුංචි දෙයක් කියන්න ඕනේ. accounting වල තියෙනවා පුතේ පැති දෙකක්. එක පැත්තකට අපි කියනවා ඔය ඒටි කරනවා කිව්වලා මෙයා දන්නවත් ඇති සමහර වෙලාවට. accounting වල තියෙනවා එක පැත්තක් මූල්‍ය ගිණුම් කරන්නේ කියලා. financial accounting කියලා. accounting වල අපි අනිත් පැත්තට කියනවා කලමනාකරණ ගිණුම් කරන්නේ කියලා. ගිණුම් කරන්නේ පැති දෙකයි. කියමු මූල්‍ය ගිණුම් කරන්නේ financial accounting. අනික කලමනාකරණ ගිණුම් කරන්නේ management accounting. එතකොට ඔය පාඩම් 16 ගත්තම පුතේ මුල ඉඳලා 13ක් වෙනකම්ම යන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ syllabus එක. අන්තිම පාඩම් 3 යන්නේ කලමනාකරණ ගිණුම් කරන්නේ ටයිටි syllabus එක. දැන් පැටලුණාද දන්නේ. syllabus එකේ පාඩම් 16යි. ඒකෙන් මුල් පාඩම් 13ම අයිති වෙන්නේ මොන ගිණුම් කරන්නේටද? මූල්‍ය ගිණුම් කරන්නේ කෙන විශේෂයට. අන්තිම පාඩම් 3ම අයිති වෙන්නේ කලමනාකරණ ගිණුම් කරන්නේ කෙන විශේෂයට. ඔයා හයි ස මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ මොන වගේ විශේෂයක්ද? පුතේ මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ සාම්ප්‍රදායික විශේෂයක්. එකෙන් කරන්නේ පහුගිය අවුරුද්දේ මූල්‍ය ප්‍රතිඵල හොයනවා. පහුගිය අවුරුද්දේ ලාභය වගේ ප්‍රතිඵල හොයනවා. මූල්‍ය ගිණුම් කරන්නේ තමයි අපි මූල්‍ය ප්‍රකාශන කියන જાතිය හදන්නේ. හොඳ දරුවෝ වගේ හදන්නේ. මේවා පස්සේ උගන්වනවා. මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ සාම්ප්‍රදායික විෂයක්. ට්‍රැඩිෂනල් සබ්ජෙක්ට් එක. එකෙන් කරන්නේ පහුගිය අවුරුද්දේ ලාභය වගේ ප්‍රතිඵල හොයන එක. ඒ සඳහා අපි හදනවා මූල්‍ය ප්‍රකාශන නැත්නම් අවසාන ගිණුම් කියලා જાතිය. ඔය චුට්ට අපි ආයෙක පාරක් කියමු. මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ සම්ප්‍රදායික විෂයක්. මේකෙන් කරන්නේ පහුගිය අවුරුද්දේ ලාභය වගේ ප්‍රතිඵල හොයන එක. මෙතනදී අපි හදනවා මූල්‍ය ප්‍රකාශන කියලා නැත්නම් අවසාන ගිණුම් කියලා જાතියක්. ඇත්තටම වර්තමානයේ මේ මූල්‍ය ගිණුම් කරන්නේ අපි කරන්නේ software යොදාගෙන. backpack කියලා තියෙනවා software එකක්. tally කියලා software එකක් තියෙනවා. ඒ software එකක් දාගත්තම අපිට පුළුවන් මේ මූල්‍ය ගිණුම් කරන්නේ එදේ. මේක මහා ලොකු විශයක් නෙමෙයි. කලමනාකරණ ගිණුම් කරන්නේ කියන්නේ ඉතාම වටින විශයක්. ඒකෙන් කරන්නේ අනාගත තීරණ ගන්න කලමනාකරුවන්ට අපි වාර්තා හද හද දෙනවා. අනාගත තීරණ සාර්ථකව ගන්න අපි කලමනාකරුවන්ට වාර්තා හදලා දෙනවා. කලමනාකරණ ගිණුම් කරන්නේ තනිකර අපි කියන බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයට තීරණ ගන්න අපි වාර්තා හදලා දෙනවා. එක මහා අමුතු විෂයක්. බැරෑරුම් විෂයක්. ඉතාමත්ම වටින විෂයක්. ඔයා අහලා තියෙනවා ඇති CIMA කියලා විභාගයක්. CIMA. MA කියන්නේ මොකද්ද මේ? මැනේජ්මන්ට් ඇකවුන්ටින්. කලමනාකරණ ගිණුම්. ළමයි ඉන්නවා සමහරු ඒ ලෙවල් කරලා කෙලින්ම CIMA කරනවා. ඒකේ ඇත්තටම ફોકસ කරන්නේ මොකද්ද මේ MA කියන්නේ? මැනේජ්මන්ට් ඇකවුන්ටින් පැත්ත. ඒක හරි බෑරෑරුම් විශයක්. කලමනාකරුවන් තීරණ ගන්නේ මේ විෂයෙන් හදන වාර්තා බලලා. මොන තරම් ක්‍රූෂල්ද? කලමනාකරුවෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ ගන්නේ මෙන්න මේ විෂයෙන් හදන වාර්තා දිහා බලලා.
ඒ තමයි කලමනා කරන ගිණුම් කරන්නේ කියන විශ්ය. The syllabus එකේ අන්තිම පාඩම් තුනේ අපි උගන්වන්නේ කලමනා කරන ගිණුම් කරන්නේ කියන විශ්ය. හොඳයි. දරුවනේ ඒ ලෙවල් පේපර් එක කොයි වගේද? ඒ ලෙවල් පේපර් එක පුතේ A level accounting paper එක අපි බෙදෙනවා ප්‍රශ්න පත්‍රය වර්ග දෙකකට එකක් අපි කියනවා first paper එක පළමු පත්‍රය අනික second paper එක දෙවන පත්‍රය දැන් 2019 ඉඳලා යන අලුත්ම රටාවකටයි පේපර් එක 2020 2021 22 23 මේ අලුත් රටාව තමයි ක්‍රියාත්මක වෙන්නේ මොකද මේ අලුත් රටාව ෆස්ට් පේපර් එකේ තියෙනවා ඔබට පැය දෙකකින් කරන්න කෙටි ප්‍රශ්න 50 සමහරු කියන මේකට MCQ පේපර් එක කියලා एक वैरदी वचन या MCQ क्या निपते मल्टीपल चॉइस क्वेश्चंस बहुवारण प्रश्न मैं कि बहुवारण प्रश्न पना किन्ने ने बहुवारण प्रश्न इन्ने MCQ वे नित्या है प्रश्न पना में बहुवारण देन्ने ने प्रश्न पना में MCQ वे ने मंदने ऐ समाहरु में कर MCQ पेपर का क्या लग क्या මේකේ MCQ තියෙන්නේ 30යි. ඊතර පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 ප්‍රශ්නේ වෙනකම් තියෙන්නේ MCQs. උත්තර පහක් දෙනවා. හරි උත්තරේ තෝරලා මෙන්න මෙහෙම තිප්පේලියක් තියෙනවා. ඒකේ හරි උත්තරේ අංකේ සඳහන් කරන්න ඕනේ. උත්තර පහෙන් හරි උත්තරේ අපි හිතමුකෝ අංක 3 කියලා. ඊතර මේ තිප්පේලිය උඩ හරි උත්තරේ අංකය දක්වන්න ඕනේ. ආ ඒ වගේ උත්තර පහක් සහිත ප්‍රශ්න MCQs තියෙනවා 30. අනිත් ප්‍රශ්න 31 ඉඳලා 50 දක්වා. අනිත් ප්‍රශ්න 20 මෙන්න මෙහෙම තිප්පේලියක් දෙකක් තියෙනවා. ඒ මත කෙටි පිළිතුරු ලියන්න ඕනේ. පොඩි ගානක් හදන්න. පොඩි හරබර සටහනක් ලියන්න. පොඩි වාසි දෙක තුනක් ලියන්න පොඩි අවාසි දෙක තුනක් ලියන්න පොඩි නිර්වචනයක් ලියන්න පොඩි අරමුණු දෙක තුනක් ලියන්න ඔය වගේ පොඩි පොඩි නිකන් කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න තියෙනවා 31 ඉඳලා 50 වෙනකම් 20ක් එතකොට දැන් නම් මේ කෙටි ප්‍රශ්න 50ට ලකුණු දෙනවා 4 ගානේ 200ක් ඉස්සර දෙන්නේ දෙක ගානේ 100යි කියලා. දැන් මාකින් ස්කීම් එකේ එන්නේ ලකුණු 4 ගානේ දෙනවා ප්‍රශ්න 50ට 200ක්. හරි. පුතේ අර මම කියපු පාඩම් 16ම මෙතන කව කරනවාමයි. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එක එහෙම පාඩම් 16ම එන්නේ නැහැ. ඔක්කොම විනාඩි තියෙනවා 190ක් විනාඩි පැය 3යි කියන්නේ විනාඩි 180නේ නමුත් මේකේ තියෙනවා විනාඩි 190ක් හොඳයි මේ දෙවන ප්‍රශ්න පත්‍රය ගත්තම මේකේ ප්‍රශ්න තියෙනවා පුතේ 1 2 3 4 5 6 කියලා 6ක් මේ හැම ප්‍රශ්නෙම තියෙන්නේ ලකුණු 40යි කියන්නේ ලකුණු 20යි කියන එක ලකුණු 40යි
लकुनु हतलियाई मेके पलवेनी प्रश्न देख अनिवार्यम करन्न ओने इतुरु प्रश्न हतरेन तुनक ओया करन्न ओने पहदिली दन्ने पलवेनी प्रश्न देख कंपल्सरी क्वेश्चंस ए देख अनिवार्यम करन्न ओने अनित प्रश्न हतरेन ओया तुनक तोरगन्न ओने එතකොට 40 ඒවා ඔයාට හම්බ වෙනවා 5ක් 200ක්. ඒතර මෙතනත් ලකුණු දුන්නා කෙටි ප්‍රශ්න 50ට ලකුණු 4 ගානේ 200ක්. මෙතනත් තියෙනවා 40 ඒවා ඔබට කරන්න 5ක්. ඒත් ලකුණු 200ක්. හරි අතනත් දෙකෙන් බෙදනවා පස්සේ මෙතනත් දෙකෙන් බෙදනවා පස්සේ. හොඳයි. දරුවනේ මේ ප්‍රශ්න පත්‍රේ ඔබයි ගෙඩිය පිටි තනි පාඩමක්ද දෙන්නේ නැහැ මෙතන පුතේ පාඩම් සාමාන්‍ය අයන්න අයන්න යන්න කියලා පාඩම් තුනකින් එනවා ප්‍රශ්න මේ හැම එකක් මෙහෙමයි අයන්න අයන්න හෝ අයන්න අයන්න යන්න කියලා පාඩම් දෙකකින් හෝ තුනකින් එනවම තමයි මේ හැම එකක්ම අයන්න අයන්න හෝ අයන්න අයන්න යන්න කියලා පාඩම් දෙකකින් හෝ තුනකින් එනවම තමයි හැබැයි පළවෙනි ප්‍රශ්නය නම් එන්නේ තනි පාඩමක් සිලබස් එකේ තියෙන පොතේ 12 වෙනි පාඩම සමාගම් අවසාන ගිණුම් කියලා අන්න එතනින් තමයි මේ තනි ලකුණු 40 දෙන්නේ අනිත් ඒවා නම් අයන්න අයන්න යන්න කියලා පාඩම් දෙක තුනකට කැඩෙනවා මේක තනි ගානක් කියන්නේ සමාගම් අවසාන ගිණුමක් සමාගමක මූල්‍ය ප්‍රකාශන හදන්නයි තියෙන්නේ ඒක සිලබස් එකේ 12 වෙනි පාඩම සමාගම් අවසාන ගිණුමක් තමයි මේක කියන්නේ තනියම gediya piti මේ වෙනම් අයන්න අයන්න යන්න කියලා පාඩම් දෙක තුනකට කැඩෙනවා හැබැයි ප්‍රශ්න පත්‍ර හදන කෙනාට කම්මැලි හිතුනොත් එහෙම එත ප්‍රශ්න පත්‍ර හදන කෙනාට මොකක් කර හිතිලා තනි පාඩමකින් එන්නත් පුළුවන් කලාතුරකින් උදාහරණයක් ලෙස ප්‍රශ්න පත්‍රයේ හදන කෙනා සිලබස් එකේ තියෙන දෙවනි පාඩම සමීකරණ පාඩම ඒ ගාන දෙනකොට මෙතන කඩන්නේ තනි ගානක් දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ හදන කෙනාට කැමති නම් මේවා අයන්න අයන්න යන්න කියලා කඩන්නත් පුළුවන්. තනි ගෙඩිය පිටින් තනි පාඩමකින් දෙන්නත් පුළුවන්. depends එක අපිට කියන්න බෑ එක ඒ ප්‍රශ්න පත්‍ර හදන කෙනාගේ අභිමතේ පරිදි වෙයි හොඳයි දරුවනේ දැන් අපි ඔබට දීලා තියෙනවා syllabus එකේ detailed book එක සහ පළවෙනි lesson එකේ tutorial එක හොඳ පුතා වගේ අහගනි First lesson के tutorial का दीला थी नो। In addition to that, syllabus का दीला थी नो detailed book के का। दरुवांट पुलवां एक हम्बुने नेती आया, मगे आये तने learn किए कट हो, यहाँ साय कट गिल ला, क्यान उपदेशां सीसी तुने September intake එක නැත්නම් September පන්තියේ තමයි කියන්නේ අලුත් කණ්ඩායමේ තමයි කියලා කියන්නේ. එවිට ඔබට දෙනවා ඒ tutorial එකයි ඊට අමතරව මම මෙතන තියලා නැහැ syllabus එකයි. එතකොට ඒ දෙක ඔගොල්ලෝ collect කරගන්න office එකේ. හොඳයි. දරුවනේ අපි චුට්ටක් බලමු මොනවද ඔබට තියෙන lessons කියලා මම පුතා හොඳට අහගන්න. අපිට තියෙන පළවෙනි lesson එක අපි කියනවා ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය. ගිනුම් කරණය සහ එහි අවශ්‍යතාවය. Accounting and its necessity. Accounting and its necessity. ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය
සමහරු කියනවා මේ තමයි ලියන පාඩම. ඇත්ත මේක ලියන පාඩම. ඔය ඒ ලෙවල් පටන් ගන්න කාලේ සමහරු ලියන පාඩම පරක්කු කරලා ලියන පාඩම අතෑරලා තමයි ගණන් හදනකොට එන්නේ. එහෙම පඬිත දරුවෝ ඉන්නවා. අපෝ මේ පළවෙනි පාඩමනේ තාම කරන්නේ. මේ ලියන පාඩමනේ තාම කරන්නේ. අපිට ගණන් හදනකොට කියන්නකෝ කියලා. කෙලිම ගණන් හදන පාඩම් වලට එනවා. මෙලෝ වැඩක් කරගන්න බෑ. ඒක නෙමෙයි ලොකුම ජෝක් එක තමයි පුතේ. ඒ ආවම එයා හිතාගෙන ඉන්නෝ එයාට තේරෙනවා කියලා. දැන් මේ පාඩමේ නොලෙජ් එක නැතුව කිසි දෙයක් කරන්න බෑ. මේ පාඩමෙන් තමයි ඔයා ගිනුම් කරන්නේ යනු කුමක්ද කියන එකේ ඉඳලා ගිනුම් කරන්නේ අරමුණු ගිනුම් කරන තොරතුරු පිළිබඳ උනන්දු වෙන අය ගිනුම් කරන්නේ අපිට වැදගත් මූලිකාංග පහක් තියෙනවා. වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ මොනවද? හිමිකම කියන්නේ කුමක්ද? ආදායම් කියන්නේ මොනවද? වියදම් කියන්නේ මොනවද? ඔන්න ඔය වගේ ඉතා වටින බේස් එකක් ෆවුන්ඩේෂන් එකක් අතිවාරමත් දාන්නේ මේ පාඩම. මේක නැතුව ඔබ ගණන් හදන්න ගියොත් කිසි දෙයක් කරන්න බෑ. අර කිව්වා වගේ ලොකුම ජෝක් එක තමයි මේ පාඩම් අතෑරලා ගණන් හදන්න ඇවිල්ලා කියනවා හොඳට තේරෙනවා කියලා. ඒ එයාට තේරෙන හරිය තමයි එයා කියන්නේ. නමුත් කිසිම ප්‍රයෝජනයක් නෑ ඉගෙන ගන්න ක්‍රමේ. එසම් මේක අනිවාර්යෙන්ම වාකව කරගන්න ඕනේ. හොඳයි. දෙවනි පාඩම තමයි පුතේ හොඳට අහගන්න. දෙවනි පාඩම ඇවිල්ලා ගිනුම් කරන සමීකරණ කියලා පාඩම. ගිනුම් කරන සමීකරණ. ඒ කියන්නේ ගණන් හදන පාඩම. මම කිව්වා මතකද? පේපර එක හදන්නේ සමන්ති කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. සමන්ති සේනාරත්න කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. එයා පේපර් එකේ ওই සමීකරණ ප්‍රශ්නය දානකොට මේ තනිකර 40ක්ම දෙනවා. ඒක හරීම විශාල අපරාධයක් කියලායි මම සලකන්නේ. ප්‍රශ්න පත්‍රය හදන කෙනා මේ සමීකරණ පාඩමෙන් තනිකර මෙතන 40ක් ගෙඩි පිටින් දෙනවා. සාමාන්‍ය අයන්න යන්න කියලා පාඩම් දෙක තුනකට කැඩෙනවනේ. නමුත් සමීකරණ පාඩමට කොච්චර ලොල් වෙලාද කියනවනම් 40ම දෙනවා මේක අතුලේ. මේක අනවශ්‍ය තරම් ලොල් වීමක් ලෙසයි මම සලකන්නේ. හොඳයි. අංක 3. තුන්වෙනි පාඩම ඇවිල්ලා නිකන් කැෂුවල් පාඩමක්. ඒකට අපි කියන්නේ ද්විත්ව සටහන් හඳුන්වා දීම කියලා. දිත්ව සටහන් හඳුන්වා දීම. ඒක ඇත්තටම නිකන් නෝට් එකක් පමණයි, ලොකු දෙයක් නෑ. ඊළඟ සිලබස් එකේ ලොකුම පාඩම තමයි හතරවෙනි පාඩම. ළමයි කියනවා ඒකට ජර්නල් පාඩම කියලා. ජර්නල් පාඩම කියලා. ඔබ දන්නවද සිලබස් එකේ පාඩම් 16න් ලොකුම පාඩම තමයි හතරවෙනි පාඩම. කොච්චර ලොකුද කියනවනම් 12 ශ්‍රේණියේ ඉස්කෝලේ පීරියඩ් තියෙනවා 300ක්. පීරියඩ් 90ක්ම තියෙන්නේ මේ පාඩමට. කලන්තේ දායිද දන්නේ නැහැ. ආයි කියන්න. 12 ශ්‍රේණියේ ඉස්කෝලේ තියෙනවා පීරියඩ් 300ක්. 300න් 90ක්ම තියෙන්නේ මේ පාඩම. 12 ශ්‍රේණියේ පාඩම් තියෙනවා කියද්ද පුතේ කවුරු හරි කියන්න. 12 ශ්‍රේණියේ පාඩම් කීයක් තියෙනවද කවුරු හරි කියන්න. 12 ශ්‍රේණියේ පාඩම් කීයක් තියෙනවද මේ තියෙන පුතේ? 12 ශ්‍රේණියේ පාඩම් 1 සිට 10 දක්වා. මේ පාඩම් 10 හතරවෙනි පාඩමට දීලා තියෙනවා පීරියඩ් 390ක්. ඒ කියන්නේ හතරවෙනි පාඩම තමයි සිලබස් එකේම තියෙන ලොකුම පාඩම. ඒකෙන් කරන්නේ පුතේ අර ජර්නල් හදලා ලෙජර් ගිනුම් වලට දාලා ශේෂ පිරික්ෂුම් හදන තැන වෙනකම්. හැබැයි මේ පාඩම ඇතුලේ තියෙනවා අපි ටියුට් 4ක් සාකච්ඡා කරමු.
මේ පාඩම ඉවර කරන්න අපිට මේ වගේ ටියුට් යනවා හතරක් එකක් තමයි ජර්නල් හදලා ලෙජර් ගිනුම් වලට දාලා ශේෂ පරීක්ෂම හදන එක ඊට අමතරව තියෙනවා පාලන ගිනුම් කියලා පාඩමක් මේ පාඩම ඇතුළෙම තව තියෙනවා බැංකු සැසඳුම් කියලා පාඩමක් බැංකු සැසඳුම් කියලා පාඩමක් මේ පාඩම ඇතුළෙම තියෙනවා වැරදිනි වැරදි කිරීම කියලා පාඩමක් ඒ කියන්නේ මේ වගේ ටියුට් හතරක් යනවා හතරෙනි පාඩම ඉවර කරන්නට which is the biggest lesson of the syllabus so we have to use four different tutes right හොඳයි ටියුට් හතරක් යනවා මේක ඉවර කරන්න ඊළඟ පුතේ පස්සෙනි පාඩම අපි ලියන පාඩම එකට කියන්නේ ගිනුම් කරන සංකල්ප කියලා. ගිනුම් කරන සංකල්ප. Accounting concepts. මේක ලියන පාඩමක්. මේක දින පොඩි අමුත්තක්. ඒ තමයි මේ පාඩම පස්සේනි පාඩම කියලා ස්ථානගත කරලාට ගුරුවරුන්ට දෙනවා ඔය උපදෙස් දෙනකොට සම්මන්ත්‍රණවලදී කියනවා මේක පස්සෙනි පාඩම ලෙස විතරක් උගන්වන්න එපා. පළවෙනි පාඩමේ ඉඳන්ම අහුවෙන තැන්වලදී කියාදෙන්න. මම දන්නේ ඒක ඔබට වැටුණාද කියලා. ඒක ගුරුවරයෙක්ට තමයි වැදගත් වෙන්නේ. පුතේ පස්සෙනි පාඩම පාඩමක් ලෙස ස්ථානගත කරලා තිබුණත් මුල ඉඳලම සංකල්ප අහුවෙන තැන්වලදී කියාදෙන්න කියලායි ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ. එක හරි අමුතු පාඩමක් කිව්වේ ඒකයි ඊළඟට හයවෙනි පාඩම වටින පාඩමක් තනි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ තනි ව්‍යාපාරවල අවසාන ගිනු පුතා දන්නවනේ තනි කර අපි ඉගෙන ගන්නෙ මුලින්ම මූල්‍ය ගිනුම් කරන්නේ මූල්‍ය ප්‍රකාශන හදන එක ඉතින් අපි මෙතන ඉගෙන ගන්නෙ තනි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හදන එක තනි ව්‍යාපාරයක අවසාන ගිනුම් හදන එක මම දන්නේ ඔබ මං කියන වචනේ තදින් අල්ලගත්තද කියලා අපි මුලින් ඉගෙන ගන්න මොන ගිනුම් කරන්නේද පුතේ අපි මුලින් ඉගෙන ගන්න මොන ගිනුම් කරන්නේද පුතේ මුලින් ඉගෙන ගන්න මූල්‍ය ගිනුම් කරන්නේ මූල්‍ය ප්‍රකාශන අවසාන ගිනුම් හදන හැටි ඉගෙන ගන්න එතකොට හයවෙනි පාඩම ඇවිල්ලා තනි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හදන එක තනි ව්‍යාපාරයක අවසාන ගිනුම් හදන හැටි ඉගෙන ගන්න. හත්වෙනි පාඩම නිෂ්පාදන ගිනුම් කියලා පාඩම. නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලත් මේකට කියනවා. නිෂ්පාදන ගිනුම්. එතකොට අටවෙනි පාඩම පුතේ අටේනි පාඩම අසම්පූර්ණ සටහන් කියලා පාඩම අසම්පූර්ණ සටහන් ඒ කියන්නේ ගිනුම් පොත්පත් අපිලිවෙලට තියාගන්න මුදලාලිලා ඉන්නවා ගිනුම් පොත්පත් හරීම අපිලිවෙලයි අන්න ඒ වගේ තැන්වල ලාභේ හොයන්නේ කොහොමද අන්න ඒවා කියා දෙනවා මේ පාඩම අසම්පූර්ණ සටහන් පාඩම මේක හරි වටින පාඩමක් මේකේ නොලෙජ් එක වාට දිගටම ඕන වෙනවා මේකෙන් A level paper එක හදන මැඩම් ප්‍රශ්නයක් දාන්නේ නැහැ නමුත් මේ නොලෙජ් එක දිගටම ඕන වෙනවා මේකත් එහෙමයි මේකෙන් ප්‍රශ්නයක් මැඩම් දෙන්නේ නැහැ මේ තනි ව්‍යාපාරයක අවසාන ගිනුම විභාගෙට එන්නේ නැහැ නමුත් මේ නොලෙජ් එක නැතුව සිදයක් කරන්න බෑ හවුල් ව්‍යාපාර හදන්න බෑ සමාගම් හදන්න බෑ මේ තනි ව්‍යාපාර නොලෙජ් එක ඕනෙමයි. ඒ වගේ මේ අටවෙනි පාඩම අසම්පූර්ණ වාර්තා. ගිනුම් පොත්පත් අසම්පූර්ණ. ගිනුම් පොත්පත් අවිධිමත්. ගිනුම් පොත්පත් අපිලිවෙලට තියාගන්න අයගේ ලාභේ වගේව හොයන හැටි කියා දෙනවා. මේ පාඩමේ නොලෙජ් එක ඉදිරියේදී ඕන වෙනවා. හැබැයි විභාගෙට කෙලින්ම ප්‍රශ්නයක් එන්නේ නැහැ. නවවෙනි පාඩම ඇවිල්ලා ඔය ක්‍රීඩා සමිති වගේවයි ගිනුම් හදන හැටි උගන්වනවා ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිනුම් ලාභ අරමුණු කර
නොගත් සංවිධාන ඔය ක්‍රීඩා සමಿತಿ වගේ වයි ගිනුම් හදන හැටි උගන්න ඒකෙන් අනිවාර්යම ප්‍රශ්නයක් එනවාමයි විභාගයේදී මොන පේපර් එකේද ෆස්ට් පේපර් එකේ කොහොමද තේනවනි පුතේ මං කිව්වේ ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 50ට සියලුම පාඩම් ආවරණය වෙනවනි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් එනවා කියන්නේ ඒ පාඩම හරි වටින පාඩම ෆස්ට් පේපර් එකේ කොහොමද ප්‍රශ්න 50 හදනකොට පාඩම් 16ම එනවාමයි හැබැයි සෙකන්ඩ් පේපර් එකේ සියලු පාඩම් එන්නේ නැහැ සමහර පාඩම් එනවා සමහර පාඩම් එන්නේ නැහැ ඉතින් මම මේ කිය කී හිටියේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලින් එනවාමයි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නය ඒ කියන්නේ ඒක වටින පාඩම ඊළඟ එක 10 වෙනි පාඩම හවුල් ව්‍යාපාරයක ගිණුම් හදන හවුල් ව්‍යාපාරයක ගිණුම් හදන හැටි උගන්වනවා ඒකත් සෙකන්ඩ් පේපර් එකේ එනවාමයි ඉස්සර සෙකන්ඩ් පේපර් එකේ එන්නේ හවුල් ව්‍යාපාර ගන්න අනිවාර්ය ගණන් දෙකකින් එකකට දැන් එහෙම එන්නේ ඉස්සර හවුල් ව්‍යාපාර ගන්න එන්නේ අර සෙකන්ඩ් පේපර් එකේ මම කිව්වේ පුතේ අනිවාර්ය ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා මේ දෙකෙන් එකකට තමයි ඉස්සර හවුල් ව්‍යාපාර ගන්න එන්නේ දැන් එහෙම එන්නේ නැහැ දැන් එන්නේ ඒක මෙන්න මේ හරි කොහොමද සෙකන්ඩ් පේපර් එකේ එනවමයි හවුල් ව්‍යාපාර ගන්න ඒ තමයි 10 වෙනි පාඩම කවුරුරි මට කියන්න 10 වෙනි පාඩම ඉවර වෙනකොට ඔයාගේ මොකද්ද ඉවර වෙන්නේ ආ 10 වෙනි පාඩම ඉවර වෙනකොට ඔයාගේ මොකද්ද ඉවර වෙන්නේ මොන ශ්‍රේණියද පුතේ 10 වෙනි පාඩම ඉවර වෙනකොට ඔයාගේ 12 ශ්‍රේණිය ඉවර වෙනවා 11 වෙනි පාඩම කියන්නේ 13 ශ්‍රේණිය 11 වෙනි පාඩමට එනකොට ඔයා 13 ශ්‍රේණිය 11 වෙනි පාඩම මොකක්ද හරි අමුතු පාඩමක් මේ බලන්න ශ්‍රී ලංකා accounting standards කියලා පාඩම බැලු බැල්මටම වෙනස් පාඩමක් 11 වෙනි පාඩම ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත දැන් මේක කියා දෙන්න වෙලාව නෙමෙයි පුතේ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත කියන්නේ අපි මූල්‍ය ප්‍රකාශන හදනකොට අපිට දීලා තියෙන උපදේශ මාලාව එයි පුතේ මම කිව්වේ අපි ඉගෙන ගන්නෙ මොන ගිණුම් කරන්නේද අපි ඉගෙන ගන්නෙ මොන ගිණුම් කරන්නේද පුතේ මූල්‍ය ගිණුම් කරන්නේ මූල්‍ය ප්‍රකාශන හදන්න ඉගෙන ගන්න. එතනදී අපි අනුගමනය කරන උපදේශ මාලාවක් තමයි ශ්‍රී ලංකා accounting standards කියලා කියන්නේ. ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත. ඒක නිකම් පොතක්. නීති පොතක් වගේ එකක්. මේ මූල්‍ය ප්‍රකාශන හදනකොට අපි අනුගමනය කළ යුතු උපදේශ තමයි මේක තියෙන්නේ. මේක හරි වටිනවා. ඒක උගන්වනවා කිවෙනි පාඩමේදීද 11 වෙනි පාඩම. ඒ කියන්නේ 13 ශ්‍රේණියට ගිය ගමන් මුලින්ම උගන්වන්නේ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත. පුතේ ඊළඟ පාඩම 12 වෙනි පාඩම. සිලබස් එකේ වැදගත්ම පාඩම. සිලබස් එකේ වැදගත්ම පාඩම. ඒ තමයි සමාගම් වල අපි මූල්‍ය ප්‍රකාශන හදන හැටි. සමාගම් වල අවසාන ගිණුම් හදන හැටි උගන්වන්නේ. මේකෙන් ලකුණු කීයක් එනවද සෙකන්ඩ් පේපර් එකේ කවුරුරි කියන්නේ 12 වෙනි පාඩම තමයි සමස්ත සිලබස් එකේම තියෙන වටිනම පාඩම සමාගමක මූල්‍ය ප්‍රකාශන ඔය ජෝන් කීල්ස් වගේ බ්‍රැන්ඩික්ස් වගේ මාසෝල්ඩින් වගේ හයිඩ්‍රාමනි වගේ ලොකු ලොකු කම්පැනිස් වල සමාගම් වල අවසාන ගිණුම් හදන හැටි උගන්න සිලබස් එකේ තියෙන වටිනම පාඩම ලකුණු කීයක් දෙනවද පුතේ මම ඔබට කිව්වා තන්නේ කර මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ 12 වෙනි පාඩමේ සමාගම් අවසාන ගිණුමක් හදන්න තන්නේ කර මේ ගාන දෙන්නේ 12 වෙනි ප්‍රශ්න 12 වෙනි පාඩමේ මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ 12 වෙනි පාඩමේ සමාගම් අවසාන ගිණුමක් හදන්න ඒ නිසා මම මේ පාඩමට කියන්නේ සිලබස් එකේ වටිනම පාඩම කියලා හොඳයි මේකට කිව්වේ සිලබස් එකේ ලොකුම පාඩම කියලා
මේකට මම කිව්වේ සිලබස් එකේ වටිනම පාඩම කියලා. හරි. හොඳයි. 13 වෙනි පාඩම. අනුපාත කියලා පාඩම. අනුපාත රේෂියෝස් දලලාභයේ 100ට කීයක්ද? 22.5යි. සුද්ධ ලාභයේ 100ට කීයක්ද? 112යි. අන්න ඒ වගේ අනුපාත කියලා පාඩම. එකත් හරි වටින පාඩම. පුතේ 13 වෙනි පාඩම ඉවර වෙනකොට මූල්‍ය ගිණුම් කරන්නේ ඉවරයි. මම දන්නේ ඔබට ඒක වැටුණාද කියලා. මතකද මම කිව්වා සිලබස් එකේ පාඩම් 13ක් ඉවර වෙනකම්ම තියෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. මූල්‍ය ප්‍රකාශන හදන හැටි, අවසාන ගිණුම් හදන හැටි. ඒතො 13 වෙනි පාඩම ඉවර වෙනවා කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ ඉවරයි. හොඳයි 14 15 16 මොන ගිණුම් කරන්නේද පුතේ? 14 15 16 මොන ගිණුම් කරන්නේද? කලමනාකරන ගිණුම් කරන්නේ. 14 15 16 පුතේ බලන්න. 14 කලමනාකරන ගිණුම් කරන්නේ හැඳින්වීම කියලා පාඩම. 15 පිරිවැහලාභ පරිමා විශ්ලේෂණය කියලා පාඩම. 16 ආයෝජන තීරණ කියලා පාඩම. මේ තුනම ඇති වෙන්නේ මොන ගිණුම් කරන්නේද? කලමනාකරන ගිණුම් කරන්නේ. 14 වෙනි පාඩම කලමනාකරන ගිණුම් කරන්නේ හැඳින්වීම. කලමනාකරන ගිණුම් කරන්නේ හැඳින්වීම. මේක ඇතුලේ තියෙන පොතේ ටියුට් හතරක්, පාඩම් හතරක්. කලමනාකරන ගිණුම් කරන්නේ හැඳින්වීම කිව්වට මේක ඇතුලේ තියෙන ටියුට් හතරක්, පාඩම් හතරක්. 15 වෙනි පාඩම පිරිවැලාභ පරිමා විශ්ලේෂණය කියලා පාඩමක්. සමාරු කියන ආන්තික පිරිවැයකරණේ කියලා. ආන්තික පිරිවැයකරණේ. ආන්තික පිරිවැයකරණේ. 16 වෙනි පාඩම ආයෝජන තීරණ කියලා පාඩම. ඉතින් මේවා ඉරි ටිකක් වෙනස් පාඩම්. මේවා තියෙන්නේ කලමනාකරන ගිණුම් කරන්නේ. මං කිව්වේ පුතේ, ඔයා කවදරි CIMA කරනවා නම් මේ තියෙන්නේ. මං ඔයාට කිව්වා CIMA කරනවා නම් මේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් කලමනාකරන ගිණුම් කරන්නේ තමයි වඩා ගොඩක් හදාරන්න තියෙන්නේ. හොඳයි. දරුවනේ අපි මේ පිළිබඳව ඩීටේල් බුක් එකක් දීලා තියෙනවා. නමුත් ඒ බුක් එක ඔයාගේ අතේ දැන් සමහරුන්ගේ තාම නැහැ. ඒ තිබුණත් මම නම් ළමයිට මේකේ සමරි එකක් පළවෙනි පිටුවේ ලියා ගන්න කියලා කියනවා. ඔයාගේ ලියන පොතක් තියෙනවනේ. ඔයා ලියන පොතක් තියාගන්න, CR පොතක්, normal නිකන් තනි රූල් හරි කමන්නේ නැහැ, CR පොතක් තියාගන්න. හරි. සාමාන්‍ය පොතේ A level paper එකේ ඔයා උත්තර ලියනකොට වඩ පහසුයි අර තනි රූල් පොතක ලියලා පුරුදුනොත්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හොඳයි. පොතේ පළවෙනි පිටුවේ මම මේ සමරි එක දෙනවාමයි. මොකද හේතුව අර ඩීටේල්ඩ් බුක් එක ඔයගොල්ලෝ බලන්නේ කොච්චර කිව්වත්. පිටු ගණනාවක සිලබස් එකක්, රජෙන් දීප එකක්. හරි. ඒකේ බලන්නේ ළමයි බලන්නේ. ඒ නිසා මම දෙන සමරි එක ලියා ගන්න. දැන් ඔයා අහනවා සමම මොන පොතේද ලියන්න? පුතේ මම මේ පන්තියට දීලා තියෙන්නේ මේකයි. මේකෙ මොකුත් ලියන්නේ නැහැ. මේකෙ මොකුත් ලියන්නේ, මේකේ අභ්‍යාස තමයි ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ පොතේ. හරිද? මේකෙ මොකුත් ලියන්නේ, මේ හිස්තැන් තියෙනවනේ, ඒවෙ මොකුත් ඔයා ලියන්නේ. මේ හිස්තැන් ඒව මම පස්සේ දෙනවා ඇසයින්මන්ට් එකක්, පැවරුමක්. මේ හිස්තැන් වලට මම පස්සේ දෙනවා ඇසයින්මන්ට් එකක්, පැවරුමක්. හරිද? එතකම් මොකුත් ලියන්න එපා, මේකෙ මොකුත් ලියන්න එපා. හරි. මේක ඔයා තියාගන්න, මේක ඕන වෙනවා අභ්‍යාස කරන්න. මම දුන්නේ මේ මේකයි සිලබස් එක පොතයි විතරයි. මම මොකුත් වෙන ලියන පොත් දීලා නැහැ. ඔයාට වැරදිලා දුන්නත් දන්නේ ඔෆිස් වලින් වෙන මොකුත් දීලා නැහැ. ඔයාට වැරදිලා හරි මොනවාරි පොතක් හම්බුණා නම් ඒක මොකුත් ලියන්න යන්න එපා. හරි. මේකයි සිලබස් එකයි විතරයි මම දෙන්න කිව්වේ. ඔයාට වැරදිලා මොනවාරි පොතක් හම්බෙලා දිනවා ඒක ලියන්න එපා. හරි. හරි. සවා ලියන්න ඕනේ ඔයාගේ පොත. ඔයා ලියන පොත් තියෙන්නේ දෙයනේ කඩවල තියෙන CR පොත් ලියන පොත්. අන්නේ එක ලියන්න. හරි.
ලියන්න පුතේ උඩින්ම ගිනුම් කරණය කියලා මැද්දේ ගිනුම් කරණය කියලා මැද්දේ ලිය ගිනුම් කරණය කියලා ලස්සන්ට ලොකුවට මැද්දේ ලිය දෙදස් දහනමේ සිට ක්‍රියාත්මක දෙදස් දහනමේ සිට ක්‍රියාත්මක දැන් ඔන්න පැටලෙනවා පැටලෙනවා ඔයාගේ සිලබස් එකේ තියෙන 2017 වසරේ සිට ක්‍රියාත්මක කියලා ඒ 2017 වසරේ කියලා අදහස් කරන්නේ 2019 ඒනවල විභාගයේ කියලා. දෙකම එකයි. පුතේ අහගන්න. ඔයාගේ සිලබස් බුක් එක ගන්න හැමෝම සිලබස් බුක් එක ගන්න අර දිග බුක් එක සිලබස් බුක් එක ඒකේ තියෙන්නේ 2017 කියලා නේද කවුරු හරි මට කියන්න බලලා අර සිලබස් බුක් එක දිග බුක් එක 2017 වසරේ සිට ක්‍රියාත්මක කියලා නේද තියෙන්නේ. ආ ඒ කියන්නේ පුතේ 2019 ඒනවල කියන්නේ. තේරෙන්නේ 2017 උගන්වන්නේ 2019 ඒ ලෙවල් නේ දැන් වා 2023 ඒ ලෙවල් නම් වා 2021 නිකන ගන්න අන්නේ වගේ 2019 ඒ ලෙවල් කියන්නේ 2017 වසරේ සිට තමයි කියන්නේ හරි දෙකම එකයි හරි පුතා ලියන්න 2019 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශ නව විෂය නිර්දේශ සාරාංශය අහන්න පුතේ ප්‍රශ්නයක් තියෙන කෙනා දෙදස් දහනමේ වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ සාරාංශය පහත දැක්වේ නව විෂය නිර්දේශයේ සාරාංශය පහත දැක්වේ එක මේ තියෙන පුතේ එක accounting and its necessity එක ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය පළවෙනි පාඩම එක ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය දෙක ගිනුම් කරන සමීකරණ දෙක ගිනුම් කරන සමීකරණ accounting equations ගිනුම් කරන සමීකරණ තුන ද්විත්ව සටහන් හඳුන්වා දීම ද්විත්ව සටහන් හඳුන්වා දීම introduction to double entries දිත්ව සටහන් හඳුන්වා දීම එතිකලියවද එක ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය දෙක ගිනුම් කරන සමීකරණ තුන
දිත්ත සටහන් හඳුන්වා දීම. හතර ජර්නල් නැත්නම් මූලික සටහන් පොත්. ජර්නල් නැත්නම් මූලික සටහන් පොත් කියලත් කියනවා. ජර්නල් නැත්නම් මූලික සටහන් පොත්. හැබැයි ඒක ඇතුලේ තියෙනවා ටියුට් හතරක් කරන්නට. ඒක ඇතුලේ අපිට තියෙනවා පුතේ ටියුට් හතරක්. එකක් ජර්නල් හදලා ලෙජර් ගිනුම් හදලා ශේෂ පරීක්ෂම හදනවා. ඊට අමතරව පාලන ගිනුම් කියලා එකක් තියෙනවා. ලියන වරහන් තුල පාලන ගිනුම් පාලන ගිනුම් control accounts පාලන ගිනුම් කමා බැංකු සැසඳුම් බැංකු සැසඳුම් පාලන ගිනුම් කමා බැංකු සැසඳුම් සහ වැරදි නිවැරදි කිරි ඇතුළුව පාලන ගිනුම් බැංකු සැසඳුම් වැරදි නිවැරදි කිරි ඇතුළුව ඒ තුනත් එනකොට එතකොට ඔක්කොම තියෙනවා ටියුට් හතරක් විතර කරා. හරි ඒ ජර්නල් කරන්න එපා කොම. ඉතින් මේ ටියුට් තුනයි ඔක්කොම හතරක්. පාලන ගිනුම් බැංකු සැසඳුම් වැරදි නිවැරදි කිරි ඇතුළුව පහ පස්සෙනි පාඩම පුතේ ලියන පාඩමක් ගිනුම් කරන සංකල්ප accounting concepts ගිනුම් කරන සංකල්ප ගිනුම් කරන සංකල්ප සංකල්ප accounting concepts හය තනි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හයවෙනික තනි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන තනි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන නැත අවසාන ගිනු තනි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හත නිෂ්පාදන ගිනුම් හත නිෂ්පාදන ගිනුම් නිෂ්පාදන පිරිවැලේකණේ කියලා කියනවා නිෂ්පාදන ගිනුම් නිෂ්පාදන ගිනු අට අසම්පූර්ණ සටහන් අසම්පූර්ණ සටහන් incomplete records අසම්පූර්ණ සටහන් අසම්පූර්ණ සටහන් නමේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිනු ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිනු ඔය ක්‍රීඩා සමಿತಿ මරණාධාර සමಿತಿ සුබසාධක සංගම් ඒ වගේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිනු දහය හවුල් ව්‍යාපාර ගිනු දහය හවුල් ව්‍යාපාර ගිනු පාර්ට්නර්ෂිප් අකවුන්ට්ස් හවුල් ව්‍යාපාර ගිනු හවුල් ව්‍යාපාර ගිනු
පුතේ පැන්සලක් අරන් ලියා ගන්න 1 සිට 10 දක්වා කියන්නේ 12 ශ්‍රේණියේ සිලබස් එක කියලා පැන්සලෙන් ලියා ගන්න. 1 සිට 10 දක්වා ඔයා මේ වගේ වරහණක් දාලා එකේ ඉඳන් 10 වෙනකන් ලියන්න 12 ශ්‍රේණිය විෂය නිර්දේශය කියලා. 1 සිට 10 දක්වා මෙම වරහණකින් සම්බන්ධ කරලා ලියන්න පැන්සලෙන් 12 ශ්‍රේණිය සිලබස් එක. 12 ශ්‍රේණිය විෂය නිර්දේශ. 11 වෙනි පාඩම ශ්‍රී ලංකා ගිනුම් ප්‍රමිත. අපි කියන්නේ LKAS කියලා abbreviation එක මොකක්ද පුතේ? LKAS. ශ්‍රී ලංකා ගිනුම් ප්‍රමිත. ශ්‍රී ලංකා ගිනුම් ප්‍රමිත වරහන් තුල LKAS කියලායි කෙටි යෙදුම. ශ්‍රී ලංකා ගිනුම් ප්‍රමිත LKAS. අංක 12. සමාගම් ගිනුම්. සමාගම් ගිනුම් පිළිබඳව මම කිව්වා සිලබස් එකේ වටිනම පාඩම. සෙකන්ඩ් පේපර් එකේ කෙලින්ම 240ක්ම දෙනවා තනි ගානක් සමාගම් ගිනුම්. 12 වෙනි පාඩම සමාගම් ගිනුම්. 13 අනුපාත. මම කෙටියෙන්මයි දුන්නේ ඔක්කොම ටික. අනුපාත රේෂියෝස්. අනුපාත අනුපාත පුතේ මේ 13 වෙනි පාඩම මේක නිකන් බෝඩර් එකේ තියෙන්නේ. මූල්‍ය ගිනුම් කරණයටත් කලමනාකරණ ගිනුම් කරණයටත් දෙකටම අයිති කියලා සමහරු තර්ක කරනවා. මේක බෝඩර් එකේ තියෙන්නේ 13 වෙනි පාඩම. 14 තමයි නිල වශයෙන් කලමනාකරණ ගිනුම් කරණේ පටන් ගන්න පාඩම. කියන්නේ 14 කලමනාකරණ ගිනුම් කරණය හැඳින්වීම. 14 කලමනාකරණ ගිනුම් කරණය හැඳින්වීම. කලමනාකරණ ගිනුම් කරණේ හැඳින්වීම. මේකේ තියෙනවා පුතේ ටියුට් 4ක්. ටියුට් 4ක් තියෙනවා වරහන් තුල යන්න. මේකට කියන්නේ කොස්ටින් කියලා. පුතේ ඔලූසන් ඔලූසන්. දැන් මේ පරක්කු වෙලානේ අපි පන්තිය පටන් ගත්තේ ඔයගොල්ලන්ගේ අනිත් බැච් එක සඳුද පන්තියේ යනවනේ දැන් සෑහෙන කාලයක්. ඒ සමන් චුට්ටක් කාලේ ප්‍රශ්නයක් මට ඒ වුණාට අහගන්න පුතේ. කලමනාකරණ ගිනුම් කරණය කියන පුතේ මහා ගසක් වගේ. ඒකේ මුල මුල රූට් එක තමයි මේ 14 වෙනි පාඩම. මේකට කියන්නේ කොස්ටින් කියලා. කලමනාකරණ ගිනුම් කරණය මහා ගසක් නම් ඒකේ රූට් එක තියෙන්නේ මුල මුල. මුලට අපි කියන්නේ කොස්ටින් කියලා. පිරිවැය පාට් එක. පිරිවැය පාට් එක. ඉතින් 14 වෙනි පාඩමේ තියෙන්නේ තනි කර මේ ගසේ මුල රූට් එක. ඒකට කියන්නේ කොස්ටින් කියලා. පිරිවැය. අමෙගේ තියෙන පුතේ ටියුට් 4ක් ලියන වරහන් තුල පිරිවැය හැඳින්වීම. පිරිවැය හැඳින්වීම. කම ද්‍රව්‍ය පිරිවැය. පිරිවැය හැඳින්වීම. කම ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය. ශ්‍රම පිරිවැය. ඔය වගේ ටියුට් තියෙනවා 4ක්. පිරිවැය හැඳින්වීම එකක්. ද්‍රව්‍ය පිරිවැය දෙවෙනි එක. ශ්‍රම පිරිවැය තුන්වෙනි එක. සහ සහ පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. ඇතුළුව ටියුට් 4ක් යන ඔක්කොම කොස්ටින්. පිරිවැය හැඳින්වීම, ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය.
ඇතුළු කොම කොස්ටින් පුතේ 14 වෙනි පාඩමේ තනි කර තියෙන්නේ මේ කලමනාකරන කිනු කරේ නැමැති මහා ගසේ මුල කොස්ටින් පාට් එක 15 වෙනි පාඩම ආන්තික පරිවැයකරණය ආන්තික ආර්ථික නෙමේ ආන්තික පරිවැයකරණය ආර්ථික නෙමේ මෙතන වෙන නම ආන්තික පරිවැයකරණය මාජිනල් කෝස්ටිං ආන්තික පරිවැයකරණය මේ කාලෙට එනකොට ඕගොල්ලෝ ලොකු ළමයි මේ හරියට එනකොට ගොඩාක් ලොකුයි ඕගොල්ලෝ විෂය තුල සෑහෙන වැඩිවියට පත් වෙලා එතකොට ආන්තික පරිවැයකරණය 16 ආයෝජන තීරණ 16 ආයෝජන තීරණ investment decisions ආයෝජන තීරණ මගේ පුතාලට චූටක් කියන්න ඕනේ පුතේ පැන්සලක් කරගෙන ඔයා මෙන්න මේ 11 12 13 14 15 16 මේ ටික අල්ලලා ලියන්න 13 ශ්‍රේණියේ syllabus පෙන්සලින්ග් මේ ටික අල්ලලා ලියන්න 13 ශ්‍රේණියේ විෂය නිර්දේශ 13 ශ්‍රේණියේ විෂය නිර්දේශ ඒ වගේම ලියා ගන්න මෙන්න මේක කොහේ හරි ලියා ගන්න පුතේ මේක කොහේ හරි ලියා ගන්න මෙන්න මේක කොහේ හරි ලියා ගන්න පාඩම් 16 1 සිට 13 දක්වා මූල්‍ය ගිනුම් කරන්නයි. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශනම තමයි හදන්නේ. මූල්‍ය ගිනුම් කරන්නේ. 14යි 15යි 16යි කලමනාකරන ගිනුම් කරන්නේ. හැබැයි එහෙම කිව්වට 13 වෙනි පාඩම බෝඩර් එකේ තියෙන දෙපැත්තමයි. හරි? ලියා ගන්න. 1 සිට 13 දක්වා මූල්‍ය ගිනුම් කරන්නේ financial accounting මූල්‍ය ගිනුම් කරණය financial accounting ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශනම තමයි හදන්න තියෙන්නේ අවසාන ගිනුම තමයි හදන්න තියෙන්නේ 113 මූල්‍ය ගිනුම් කරණය 14 සිට 16 කලමනාකරන ගිනුම් කරණය කලමනාකරන ගිනුම් කරණය පුතාලට ඕන විදිහට සමරයිස් කරගන්න මෙතන මෙයාට තරුවක් දාලා ලියා ගන්න. 13 වන ඒකකයේ අනුපාත 13 වන ඒකකයේ අනුපාත කෙසේ වෙතත් මූල්‍ය ගිනුම් කරණයට හා කලමනාකරන ගිනුම් කරණයට යන දෙකටම අයත්යයි පිළිගැනේ. 13 වන ඒකකයේ අනුපාත කෙසේ වෙතත් මූල්‍ය ගිනුම් කරණයට හා කලමනාකරන ගිනුම් කරණයට යන දෙකටම අයත් වේයයි පිළිගැනේ. 13 වෙනි ඒකකයේ අනුපාත කෙසේ වෙතත් මූල්‍ය ගිනුම් කරණයට හා කලමනාකරන ගිනුම් කරණයට යන දෙකටම අයත් වේයි පිළිගන්නේ. දරුවනේ මේ හැම දෙයක්ම කරන්න කියන්නේ ඉතාම වගකීම් සහගතව. දැන් ඔබ පන්තියට එන්නේ නිකන් ආරංචියක් ලැබිලා නම්
නිකම තව හොයලා බලන්න කවුරු හරි කිව්වා නිකන් ඔහෙ කිව්වා මමත් ආවා එහෙම එපා පුතේ තව පොඩ්ඩක් හොයන්න වැදගත් මූලාශ්‍ර වලින් හොයලා බලන්න ඔබ යන මේ මගේ පන්තිය ඇත්තටම හොඳ පන්තියක්ද කියලා හොඳට හොයන්න මොන විෂයට ගියත් හොඳට හොයන්න හරි මොකද ඔයාගේ මුළු ලයිෆ් එකේම අනාගතය තීරණය වෙන්නේ ඒ ලෙවල් මත අද මම ඒක පෙන්නුවානේ ඔයාගේ ජීවිත සාර්ථකත්වයට ගොඩාක් බලපානවා ඒ ලෙවල් එනිසා ඔබ පන්ති එන්න ඉස්සෙල්ලා කමන්නේ අද ආවට තව හොයන්න මේ ආසිරිස හොඳද කියලා හොඳට හොයන්න සමාජයේ හොඳට රෙකමන්ඩ් කරන්න ඕනි පුතේ නැත්තම් යන්න එපා කොලේක තිබුණා පෝස්ට් එකක තිබුණා FB එකේ තිබුණා ලියුමක තිබුණා ඒව එකක්වත් වැලින්නේ නැහැ සමාජයේ රෙකමන්ඩ් කරන්නේ නැත්තම් හරි 2021 22 දැන් මමත් අවුරුදු ගණනාවක් උගන්වලා තියෙනවා නමුත් ඈත අතීතයයි තරක් රෙකමන්ඩ් කරලා නැන්නේ වර්තමානයේ ඉන්න අය රෙකමන්ඩ් කරන්නේ දැන් දශක දෙකක් ඉගෙනනවා ඒ වුණාට ඒ කාලේ හිටපු අය රෙකමන්ඩ් කරලා වැඩන්නේ දැන් ඉන්න අය රෙකමන්ඩ් කරන්නේ හරි 21 22 20 විභාග ලියපු අය අන්න ඒ වගේ අය ඔක්කොමල්ල ඔබ දන්නව ලෝකෙ කිසිම ශාස්ත්‍රවරයෙක්වත් හැමෝම රෙකමන්ඩ් කරන්නේ නැහෙනේ නේද නමුත් බහුතරයක් වැඩි පිරිසක් ඒක හොඳයි කියලා කියන්නේ නිකන් යන්න එපා පන්ති හරි මයි පුතේ මම පොඩ්ඩක් පොඩි විස්තරයක් කරන්නම් ඔබට දැනගන්න ඕන නිසා මට පැවරිලා තියෙන ලොකුම රාජකාරිය තමයි ඔබ දන්නවා මේ උසස් පෙළ ගිණුම් කරන්නේ සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකම එකයි මාධ්‍ය විතරයි වෙනස් එකම විෂය එකම විෂය නිර්දේශ එකම ප්‍රශ්න පත්‍රය එකම මාකින්ග් ස්කීම් එක රෑන්ක් එක පවා එන්නේ එකට සිංහල මීඩියම් ළමයට වෙනම රෑන්ක් එකක් ඉංග්‍රීසි මීඩියම් ළමයට වෙනම රෑන්ක් එකක් එහෙම නැහැ ඔක්කොම එන්නේ එක ඇතුලේ සමට ජාතික මට්ටමේ වෙනම රාජකාරියක් බාර දීලා තිනවා ඉංග්‍රීසි විසා පුතේ ඒ රාජකාරිය ක්‍රමින් මේ වැඩේ යන නිසා මට හිතෙනවා ගොඩාක් සාර්ථකව යනවා කියලා හොඳයි අපි මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ව්‍යුහයත් ඔයා සාරාංශගත කරන්න හොඳ පුතා වගේ ලියන්න වාගේ පොතේ යටි ලියන්න උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය යටි ලියන්න මම පුතා ලිව්වද උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කියලා හරි යටි ලියන්න 2019 වසරේ සිට 2019 වසරේ සිට ගිණුම් කරණයේ ප්‍රශ්න පත්‍රයේ 2019 වසරේ සිට ගිණුම් කරණයේ ප්‍රශ්න පත්‍රයේ නව ව්‍යුහය සාරාංශගතව නව ව්‍යුහය සාරාංශගතව පහත දී ඇත
නව ව්‍යුහය සාරාංශගතව පහත දී ඇත. එක පත්‍රය first paper එක පත්‍රය first paper first paper ඒ අර්ථය ලියන්න මෙය කෙටි ප්‍රශ්න 50 කින් යුත් මෙතන පුතේ මේ කෙටි ප්‍රශ්න 50 කින් යුත් දෙකකින් අවසන් කළ යුතු කෙටි ප්‍රශ්න 50කින් යුත් පය දෙකකින් අවසන් කළ යුතු පත්‍රයේකි කෙටි ප්‍රශ්න 50කින් යුත් පය දෙකකින් අවසන් කළ යුතු පත්‍රයේකි එකකට ලකුණු 4 බැගින් ලකුණු 200ක් හිමි වේ එකකට ලකුණු 4 බැගින් දෙක බැගින් ලකුණු 100ක් වත් හරි ඉතින් අන්තිමට 100 දෙකෙන් බෙදලානේ හම්බෙන්නේ එකකට ලකුණු 4 බැගින් 200ක් හිමි වේ ඔසේ දෙකෙන් බෙදුවම 100ක් මේ පුතේ එකකට ලකුණු 4 බැගින් 200ක් හිමි වේ ප්‍රශ්න අංක 130 මේ තියෙන පුතේ ප්‍රශ්න අංක 130 දක්වා බහුවරණ ප්‍රශ්න වේ මේ තියෙන පුතේ 130 දක්වා බහුවරණ ප්‍රශ්න වේ MCQs 130 දක්වා බහුවරණ ප්‍රශ්න වේ නතර කරන්න වෙනවා ඉක්ම කරන්න පුතේ 130 දක්වා බහුවර්ණ ප්‍රශ්න වේ 31 සිට 50 දක්වා 31 සිට 50 දක්වා මේ තේරෙන්න පුතේ 31 සිට 50 දක්වා මෙහෙම තියනවා තිප්පේලි දෙක තුනක් මෙහෙම තියනවා තිප්පේලි දෙක තුනක් ඒකේ කෙටි උත්තර ලියන්න ඕනේ 31 සිට 50 දක්වා केटी हाँ निश्चित पीलितुरु अपेक्षित मैं तेरे पुत्र मैं वगे तीत पहली देखा तो ना तीन केटी हाँ निश्चित पीलितुरु अपेक्षित प्रश्न वे केटी हाँ निश्चित पीलितुरु अपेक्षित प्रश्न वे उन सिलेबस केम पाठम दांसी में मैं क्या तुले तीनों पुत्र मैं प्रश्न पनाया तो है තිස්සේක සිට 50 දක්වා කෙටි හා නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වේ. දැන් ලියන්න දෙක පත්‍රය. සෙකන්ඩ් පේපර්. දෙක පත්‍රය. අපි කියන්නේ පැය 3යි කියලා. නමුත් අමතර කියවීම් කාලය කියලා තව විනාඩි 10ක් දෙනවා. දැන් ලොකු ගණන් තියෙන පුතේ මේක ලියන්නේ මොකුත් දෙන්නේ ලියන්න එන්නෙම නැහැ මේක එන්නේ තනි කර ගණන් අතන තනි කර ගණන් ලොකු ගණන් ව්‍යුහාත්මක ප්‍රශ්න structured questions ලොකු ප්‍රශ්න හයක් ලියන්න ව්‍යුහගත ප්‍රශ්න හයකින් මෙතන පුතේ 1 2 3 4 5 6 ව්‍යුහගත ප්‍රශ්න හයකින් ව්‍යුහගත ප්‍රශ්න 6කින් මෙතන පුතේ 1 2 3 4 5 6 ව්‍යුහගත කියන්නේ ලොකු ලොකු ගණන් එන්නේ ලොකු ලොකු ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න 6කින් යුත් ව්‍යුහගත ප්‍රශ්න 6කින් යුත්
පැය තුනකින් අවසන් කළ යුතු පැය තුනයි තව එක්ස්ට්‍රා කියවීම් කාලය කියලා දෙනවා විනාඩි 10ක් පැය තුනකින් අවසන් කළ යුතු පත්‍රේකි පැය තුනකින් අවසන් කළ යුතු පත්‍රේකි සියලුම ප්‍රශ්න ලකුණු 40 බැගින්ය සියලුම ප්‍රශ්න සඳහා ලකුණු 40 බැගින් කියන්නේ 20යි කියන එක පුතේ 40 කියන්නේ 200 න්නේ දෙකෙන් බෙදුනොත් 20යි වටින්නේ සියලුම ප්‍රශ්න ලකුණු 40 බැගින් හිමිනේ සියලුම ප්‍රශ්න සඳහා ලකුණු 40 බැගින් හිමිනේ ලකුණු 40 බැගින් මෙතින් හිමිනේ පළමු ප්‍රශ්න දෙක අනිවාර්ය වන අතර පුතේ මතකද ඒක මෙදි පුතේ වඩා මතක ගියා මතකද ඒක මෙදි පළමු ප්‍රශ්න දෙක අනිවාර්ය වන අතර දරුවෝ මතකද ඒක මෙදි පළමු ප්‍රශ්න දෙක අනිවාර්ය වන අතර ඉතිරි ප්‍රශ්න හතරෙන් මෙදි ඉතිරි ප්‍රශ්න හතරෙන් කීයද පුතේ කරන්න ඕන පළමු ප්‍රශ්න දෙක අනිවාර්ය වන අතර ඒ ටික මතකද පුතාලට ඉතිරි ප්‍රශ්න හතරෙන් තුනක් තෝරාගත යුතුය ඉතිරි ප්‍රශ්න හතරෙන් තුනක් තෝරාගත යුතුය right මම පුතා මට වෙලාවටම එක්සෑම් එක